අයිබෝවන් සුබ දවසක්. අදත් වියත් කතා වැඩසටහන තුළින් ඔබත් එක්ක අපි එකතු වෙනවා. පහුගිය සති දෙක පුරාවටම අපිට ඔබත් සමග එකතු වෙන්න හැකියාව ලැබුණේ නැහැ. මොකද අපේ වියත් මහාචාර්යතුමා අතිශයින්ම කාර්යබහුල වෙලා හිටියා. අයිබෝවන් උපදේශකතුමා, පසුගිය සති දෙකේ අපිට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ ඔබ ඉතාම කාර්යබහුල වෙලා කියලා හිටියා. ඉතින් මම දැනගන්න කැමති ඇයි ඔබතුමා කාර්යබහුල වුණේ මොකද කියලා. තිලිනේ මං ඇත්තට ගියා තිලිනේ වර්ල් ටුවර් එකක් වගේ. යාළුවෙක් මට ජෙට් එකක් කැරියා. අපේ රටේ තියෙනවානේ ලොකු ප්‍රශ්නයක්, ඩොලර් ප්‍රශ්නේ. ඉතින් ලොකු සංචාරයක් ගියා යාළු කට්ටියක් එක්ක. අර යාළුව ආපු ජෙට් එක නම් අපි තිරුපති හරහා නම් ගියේ නේ. අපි කෙලින්ම ගියේ යුරෝපයට. ඒකත් එක්කම IMF එකටත් ගිහිල්ලා පොඩ්ඩක් ඔය සමාගම එක්ක පොඩ්ඩක් කතා කරලා පුළුවන් තරම් අපේ රටට ඩොලර් ටිකක් එවා ගන්න කියලා තමයි ගියේ. නමුත් ඒ ගමන හරි සාර්ථකයි. දැන් නැව් ටිකක් ඩොලර් වලින් එහෙම පටෝලා එහෙම තියෙන්නේ. ඉතින් සමහර විට හෙට අනිද්දා මං හිතන විදිහට ලංකාවට ඩොලර් ටිකක් ඒවි. ඔහුගේ දවස්වලත් ඒක ඇමතිවරේ කියාගෙන හිටියනේ මේ ඩොලර් එන්නේ නැව් වලින් කියලා. ඉතින් සමහර විට ඔබතුමත් මේ කතාව කියන නිසා මේ අපිට විශ්වාස කරන්න පුළුවන්. හොඳයි, ඉතින් අපි බලාගෙන ඉඳිමුකෝ ඔය කියපු විදිහට ඩොලර් එයිද කියලා නේද? හොඳයි උපදේශකතුමා, මේ අපි දැන් මේ 74 වෙනි නිදහස හරිම මේ අභිමානෙන් සැමරුවානේ. මන් දන්නේ ඒක කොයි තරම් දුරට එහෙම අභිමානයක් තිබුණාද කියන එක ගැන. ඉතින් මේ දැන් මේ නිදහස සමරපු විදිය ගැන මට නම් පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඉතින් ඔබතුමා මොකද ඒ ගැන හිතන්නේ? තිලිනි, ඒක හොඳ ප්‍රශ්නයක්, කාලීන ප්‍රශ්නයක්. අපේ රටේ මේ මුළු යුගයේම මේ වගේ නිදහසක් නම් ලැබිලා නැහැ. ඒකට හේතුව මං කියන්න, හේතු හුඟක් තියෙන රාශියක් තියෙනවා. ගමුකෝ අපේ ගොවියෝ, දැන් ගොවියොන්ටත් නිදහස තියෙනවනේ. අමුඩෙ ගහගෙන, කුඹුරේ හිටගෙන, පාරවල්ල හිටගෙන උද්ඝෝෂණය කරන්න, නිදහසේ කරන්න ඉස්සර කරන්න පුළුවන් වුණාද? ඉස්සර කරන්න බෑ ඒගොල්ලන්ට. දැන් නිදහසක් තියෙනවා, ඕන දෙයක් කරන්න කියන්න. උදාහරණයක් වශයෙන් මීඩියා එක ගම්මු. දැන් බලන්න තිලිනි, ඔයාට වුණත් නිදහසේ ඕනේ ප්‍රශ්නයක් මගෙන් වුණත් අහත හැකි. දැන් ඕගලන්ට ඕන දෙයක් අහන්නත් පුළුවන්, ඕන දෙයක් ලියන්නත් පුළුවන්, ටෙලිවිෂන් හරහා ඕන දෙයක් කියන්නත් පුළුවන්. ඒක විතරක් නෙමෙයි, සෝෂල් මීඩියා ගන්නකෝ, ෆේස්බුක්, වෙබ්සයිට් දැන් කීයක් තියෙනවද? සම්පූර්ණම නිදහස තියෙනවා ඕන දෙයක් කියන්න. ඉස්සර ඒව කරන්න බැරි වුණානේ. දැන් මේ දවස් ටිකේ බලන්න, අහලා තියෙනවද කොහෙවත්, කියන්නේ මාධ්‍ය වේදී කෙනෙක්ව වයිට් වෑන් එකකින් හරි උස්සන් ගිහිලා තියෙනවා කියලා. දැන් ඒ යුගේ ඉවරයි. දැන් තියෙන්නේ නිදහස් යුගය. බලන්න තියෙන්නේ තව උදාහරණයක් වශයෙන් අපේ ගොවියෝ. ඒගොල්ලන්ට තියෙන නිදහස, ඒගොල්ලන්ට නිදහසේ උද්ඝෝෂණය කරන්න පුළුවන්. ඉස්සර කරන්න පුළුවන් වුණාද? බෑනේ. දැන් ඒගොල්ලන් කියනවා උද්ඝෝෂණය කරන ගමන් ඇමතිලා ආවොතින් හූත් කියනවා. තව කියනවා පොළුවලින් උත් ගහනවා කියලා ඒගොල්ලන්ට. ඉතින් මේ වගේ යුගයක් ඉස්සර තිබ්බේ නැහැ. ගොවියන්ටත් තියෙන නිදහස බලන්නකෝ. සුපිරි නිදහසක් තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි තිලිනි, ගන්නකෝ අපේ රජ සේවකයෝ, ඩොක්ටර්ස්ලා, ගුරුවරයෝ, රේල්වේ එකේ වැඩ කරන ස්ටාෆ්, ඒගොල්ලන්ට මොන නිදහසක් තියෙනවද? ඕන වෙලාව උද්ඝෝෂණයක්, ස්ට්‍රයික් කරන්න. ඒක විතරක් නෙමෙයි, අපේ ආණ්ඩුවෙන් අන්න මේ කොටුව පැත්තේ වෙනම ඉඩම් කෑල්ලකුත් වෙන් කරලා තියෙනවා ඒගොල්ලන්ට ඇවිල්ලා ස්ට්‍රයික් කරන්න. ඉතින් මේ වගේ නිදහසක් කවදාවත් අපිට තිබ්බේ නැහැ නිසර. තවත් අපේ ආණ්ඩුව, ඒගොල්ලන් උත් මොන නිදහසේද ඉන්නේ? පෙට්‍රල් පෝලිම් කියයි, හාල් නෑ කියයි, ගොවියෝ උද්ඝෝෂණය කරනවා, ඔක්කොමලා ස්ට්‍රයික් ගහනවා. ඒත් ඒගොල්ලන් නිශ්ශබ්දව සම්පූර්ණයෙන්ම නිදහසේ තමයි ඉන්නේ. ඉතින් මේ වගේ යුගයක් නම් ආයෙත් අපි දැකලත් නෑ. මේක තමයි බෙස්ම යුගයේ when it comes to නිදහස. ඇත්තටම උපදේශකතුමා කියනවා වගේ මේ වගේ යුගයක් නම් කවදාවත් ඇවිල්ලා නෑ තමයි. මේ දැන් ඔබතුමා කියනවානේ මේ ගොවීන් උද්ඝෝෂණය කරන්නේ, මේ විවිධ මේ රජයේ සේවක විවිධ පාර්ශ්ව උද්ඝෝෂණය කරන්නේ මේ ඒ අයට මේ අසීමිත නිදහසක් ලැබිලා තියෙනව නිසා කියලා. ඉතින් ඇත්තටම මේ මන් දන්නේ, මට නම් හිතෙන විදිහට මේ අසීමිත නිදහස නෙවෙයි ඒගොල්ලන්ට තියෙන මේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැති නිසා නේද මේ උද්ඝෝෂණය කරන්නේ. දැන් ගොවීන් ගත්තොතින් ඇත්තට ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් ගොත්තින් පොර ප්‍රශ්නේ. දැන් ඒ ප්‍රශ්නෙට පොර නැහැ කියලා ආණ්ඩුවෙන් දුන්නනේ කාබනික පොර. ඉතින් ඒක ඒගොල්ලන්ට ඕන නැහැ කියලා ඒකත් ප්‍රශ්නයක් වුණා. ඒ තවුලක් නැහැ කියමුකෝ. ඉස්සර ඉතින් අර පොර ටිකක් නැතිකොට ඉතින් ගෙදර
වයිෆ්ට ඉතින් පොඩි කම්ප්ලේන් එකක් දායි පෝර නැහැ කියලා. දැන් ඉතින් බලන්නකෝ තියෙන නිදහස. පෝර නැතිකොට පාරට බැහැගෙන මාධ්‍ය වේදි කට්ටියටයි ටෙලිවිෂන් වලයි නිදහස තියෙනවන්නේ මුළු රටටම කියන්න. ඉස්සර ඒ නිදහස තිබ්බද නැහනේ? ඇත්තටම උපදේශකතුමා කියන විදියට අපි අසීමාන්තික නිදහසක් තමයි භුක්ති විඳින්නේ. හැබැයි උපදේශකතුමා මේ දැන් අපි නිදහස සැමරුවනේ. ඉතින් මේ ගැන මාධ්‍යයෙන් විවිධ විදියට විවේචන ඉදිරිපත් කරලා තිබ්බා. හොඳ නරක දෙකම මන් දන්නේ හොඳට වඩා නරක තමයි ගොඩක්ම විවේචන තිබුණේ. ඉතින් මේ දැන් අපි හරිම අභිමාණයෙන් මේ නිදහස සැමරුවනේ අර මං කලිනුත් කිව්වා වගේ. හැබැයි මේ ජාතික කොඩිය මේ චීනෙන් ආනයනය කරලා තිබුණේ. ඒ ගැන ලොකු කතාවක් ඒ කාල සීමාවේ මේ සමාජ මාධ්‍ය තුළ ඇති වුණා. ඉතින් ඇයි දැන් අපි ලාංකිකය විදියට මේ හරිම අභිමානයෙන් මේ නිදහස සමරන ඇයි ඒ දේවල් අපි මේ චීනෙන් ආනයනය කරන්නේ? තිලිනි හැමදේම නෙගටිව් ඇංගල් එකෙන් බලන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් බලන්නකො තිලිනි අපි වගේ පොසිටිව් විදියකින් බලමුකෝ. ලංකාව ඇවිල්ලා චූටි රටක්. නමුත් චීනය වගේ විශාල රටක් අපේ ජාතික කොඩිය එහෙ හදලා නිෂ්පාදනය කරලා අපේ රටට ඒගොල්ලන් අපනයන කරනවා. මොන අභිමානයක්ද මේක අපිට? We should be proud. මේක ප්‍රශ්න කරන්න නරකයි තිලිනි. ඒක පොසිටිව් විදියකින් බලන්න ඕනේ එක. දැන් බලන්න චීනය අපේ රටට තියෙන ආදරය මේකෙන්ම අපිට තේරෙනවානේ. චීනය ඇවිල්ලා ලංකාවට ඉස්සර ඉඳන්ම ආදර කරපු රටක්. දැන් වුණත් ගන්න මිනිසුන්ට කණ්ඩ නැහැ. ලෝන් දෙනවා, පාරවල් හදන්න ලෝන් දෙනවා. යුද්ධ කාලෙදි කොච්චරක් උදව් කෙරුවද? අපේ නිදහස ගැන හුඟක්ම උදව් කෙරුවේ චීනය. බලන්න ගියාම අපිට දැනුත් උදව් කරනවා, අනාගතයේදීත් අපිට උදව් කරයි. ඕගොල්ලන් ඇවිල්ලා මේ පොඩි කොඩියක් අල්ලගෙන මේක ලොකු ප්‍රශ්නයක් කරනවා. ඒව ගැන හිතන්න එපා. මං හිතන්නේ ඇමරිකාවටත් වඩා ඉන්දියාවටත් වඩා ලංකාවට ආදරය කරන රටක් ඇවිල්ලා චීනයම තමයි. ඉතින් නිදහස ගැන උපදේශකතුමාගේ කතාව මේ විදිහට තමයි ඉතින් එතුමා ඒ ගැන කිව්වේ. පසුගිය සති දෙකේ ඔබතුමා ලංකාවේ හිටියේ නෑනේ. ඉතින් මේ පසුගිය සති දෙකේ ගොඩක් දේවල් සිද්ධ වුණා. මේ එක සිද්ධියක් ගැන මට අහන්න හිතෙනවා. මේ ඒ මොකක්ද දන්නවද? මේ අනුර කුමාර සහෝදරයා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. ඉතින් ගම්පහදී මේ ඔහුට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් දැන් මේ වගේ දේවල් කොහොමුණත් මන් දන්නේ නෑ ඒක එච්චර ගැළපෙනවද කියලා. ඒ වගේ දේවල් සිද්ධ වෙන එක ගැන ඔබතුමාට මුකුත් නැද්ද ඒ ගැන හිතෙන්නේ කියන්න? මං IMF යන ගමන් මට ඒ නිවුස් එක ආරංචි වුණා. ඉතින් ඕක මොකද්ද? ඕක මහ ලොකු ප්‍රශ්නයක්ද? ඕක ගැව්වේ බිත්තරයකින්. ඕක කුණු බිත්තරයක්ද? ඒක විතරක් නෙමෙයි, මේක දැන් නෙමෙයි, දැන් විතරක් නෙමෙයි තිලිනි. ඕක ඉස්සරින්දම්ම තක්කාලිද බිත්තරද කුණු බිත්තරද? ඒක විතරක් නෙමෙයි, අපි බලන්නකෝ සමහරලාට යුරෝපයේ ඔය මේ ඉන්නේ රාජනායකයෝ ඇමතිලා උස්සන් ගිහිල්ලා කුණුබක් කියවලත් විසි කරනවා ඒගොල්ලන්ව. ඒ වගේම වට මතකද දන්නේ ජෝර්ජ් බුෂ්ටත් ඇමරිකන් ප්‍රෙසිඩෙන්ට් සපත්තුවකින් ගැහුවේ. ඉතින් මේක මොකද්ද? මේ බිත්තරයක් ගැහුවා කියලා මහ ලොකු ප්‍රශ්නයක් කරනවද මේක? ඕක නතින්නේ. ඔබතුමා කිව්වට ඉතින් ඒක සරලව ගන්න පුළුවන් කියලා මේ මට නම් හිතෙන්නේ නැහැ. හැම සරලව ගන්න පුළුවන් කියලා. මොකද කොහොමුණත් මේ අනුර කුමාර කියන්නේ මේ ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙක්නේ. ඉතින් දැන් ඔහුට මේ විත්තර ප්‍රහාරය එල්ල කරේ ආණ්ඩුවට සම්බන්ධ මේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ නමත් ඒකට සම්බන්ධ වුණා. මේ ආණ්ඩුවේ කට්ටියක එක අය කුලියට දම්මලා මේ දේ කරා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ වුණාට ඒ වගේ දේවල් එච්චර ගැළපෙන්නේ නැහැ නේද? කවදාක්වත් ප්‍රසන්න රණතුංග ඇමති නම් ඒ වගේ දෙයක් කවදාක්වත් කරන්නේ නැහැ. මට ෂුවර්. ඕන්නම් යා අතින් පයින් ගහයි, ඒක වෙන කතාවක්. හැබැයි ඔය බිත්තරයකින් ගහපු කතාව නම් මම නම් පිළිගන්නේ නැහැ. යා එහෙම දෙයක් කරන්නේ. මම නම් හිතන්නේ මේක හොඳට JVP එකම ප්ලෑන් කරපු වැඩක්. මං හිතන්නේ මේගොල්ලන් ඇතුළෙන්ම ප්ලෑන් කරලා ඒගොල්ලන්ම විසි කරගත්තා මේ බිත්තර ටික. ඒකට හේතුව ඇවිල්ලා පොපුලැරිටි එක පොඩ්ඩක් බහිනකොට ඒක චුට්ටන්නක් ගන්න. ඒක විතරක් නෙමෙයි, තව මතයක් හදන්න මේක මේ විපක්ෂයෙන් කෙරුවා කියලා, එක්කෝ ආණ්ඩුවෙන් කෙරුවා කියලා ඔන්න ඒ වගේ දෙයක්. නැත්තං අර SB දිසානායක මන්ත්‍රී කිව්වා වගේ සමහර විට ඒකත් ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. එතුමා කිව්වේ මේක JVP
බ්‍රේකවේ ගරුප්පයක් ඉන්නේ අර බ්‍රේකවේ කට්ටිය සමහරලට ඒගොලංගුත් ගහන්ඩත් ඇති. ඉති මට හිතන්න එක්කෝ ඒ ඇතුළෙන් වෙච්ච දෙයක් නැත්තං මේ කඩාගෙන ගිය කට්ටිය ඒගොලං කරපු දෙයක් ඒ දෙකින් එකක් තමයි මට හිතෙන්නේ. ආණ්ඩුවට මේ විපක්ෂය කට්ටියට බිත්තර ගාලා මර්ධනය වෙන්න ඕන නෑ. අනිද අනික ඒක විතරන් නෙමෙයි තිල්නි දැම්ම ඔය බිත්තරයි ප්‍රශ්නයි ඔය මේ පොඩි කොඩි ප්‍රශ්නයි ඕවට වඩා තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුම තව ටිකකින් මට කෝල්ලයක් එනවා IMF එකෙන් Zoom meeting එකක් තියෙනවා. අපේ මේ ඩොලර් ප්‍රශ්නය ගැන පොඩ්ඩක් විසඳන්න නැවුටික පටුල්ලන්න තියෙන්නේ. සමහරලාට කියන්න බෑ. ඉතින් හෙට අනිද්දා ඒ නැවුටික ලංකාවටත් එන්න chance එකක් තියෙයි. අපි ලබන සතියේ හමු වෙනකොට තිරණි ඔය මේ පොඩි පොඩි ප්‍රශ්න ඔය බිත්තරයි බිත්තර ප්‍රශ්නයි කොඩියේ ප්‍රශ්නේ ඔය වගේ නෙමේ යම් කිසි වැදගත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මගෙන් රටගෙන ඒ ප්‍රශ්න ටික අරගෙන එන්න. එතකොට අපි නැවත කතා කරමු ඒව ගැන. හොඳයි. අපි එහෙනම් අද වියත් කතා වැඩසටහන මෙතනින් නවත්වමු. මොකද උපදේශකතුමාට මේ ඉතාම වැදගත් මීටින් එකක් අපේ මේ ඩොලර් ලංකාවට එන එක ගැන කතා කරන්න තියෙන මීටින් එකකට යන්න තියෙනවා කියලා ඉතින් එතුමා කියනවා. මට පේන විදියට නම් ඇත්තටම මේ ඉස්සරහට අපිට මේ යන විදියත් එක ඩොලර් ලැබෙයි වගේ. හොඳයි. එහෙනම් ලබන සතියේ හමු වෙමු. එතෙක් සුබ දවසක්.